ඉදින් ඇති රැය පුරාවට කිසි නිමක් නැති සිතුවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේදී ඒ හැම හොඳ මිදුමක්සේ ඇතට පාවි පාවි කිය හැටි මතකයි ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසු පසවා දී දැනෙනවා සෙවනැල්ලා වගේ විටකදි නොසිතු දේවිටකදි ළඟා වෙති එලෙසම සමහරක් දේවල් ඇත් වෙති අවසානයේදී ඒ හැම බොඳ මිදුමක්සේ ඇතට පාවි පාවි ගිය හැටි මතකයි Sing with me. ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනැල්ලා වගේ ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනැල්ලා වගේ ගීතය වර්තමාන තාරුණ්‍යේ නිරන්තරයෙන් මුවග රැඳුණු ගීතයක්. ඒ නිසා මේ ගීතය ගායනා කිරීම එක්තරා ආකාරයක අභියෝගයක් මම හිතන විදිහට. කොච් ශෂිකා හිතනවාද මේ අභියෝගය සීජේ ජයගත්තා කියලා? මං හිතනවා සැහැල්ලුවෙන් මේ අභියෝගයට මුහුණ දුන්නා සීජේ. අපිට වේදිකාවේ දැන් මං හිතනවා වේදිකාව නුහුරු කෙනෙක් නෙවෙයි සීජේ කියන්නේ. සාමාන්‍යයෙන් එයාගේ ජීවිතයේ මේ සංගීතය. හැබැයි අද දවසේ සැහැල්ලුවෙන් ඒ ගායනය කරා. නමුත් ශ්‍රුති ප්‍රශ්න නම් ගීතේ පුරාම තිබුණා. ඒක කියන්න වෙනවා මට. ඉතින් මම හිතනවා මේ ගීතය ඒ අභියෝගයට ඔහු මුහුණ දුන්නා මේ අවස්ථාවේ. කොච්චර තියෙන්නේ කොච්චර ශෂිකාගේ අදහසමද නැත්නම් වෙනත් අදහසක්ද? ඇත්තට මේ අදහසම තමයි තියෙන්නේ. මම හිතන්නේ සීජේ යම්තාක් දුරකට ඒ අභියෝගය කියන්නේ සාර්ථකව කරා. බට් පිචින් සම්බන්ධයෙන් පොඩි පොඩි ගැටලු ටිකක් තිබ්බා. බට් අද දැන් දැට් හී ඇයි තිංක් හි ගොඩ් ද ඔඩියන්ස් ගොයින් ඇන්ඩ් අර කිව්වා වගේ සැහැල්ලුවෙන් ඒ ගීතය ලස්සනට ගායනා කරා. පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බා. බට් ඇයි එන්ජොයිඩ් ඉට්. එක්සයිට්මන්ට් එක තියෙනවා තමයි. හැබැයි
වැඩි අතෑරිනවා පොඩ්ඩක් ස්ටේජ් ප්‍රසන්ස ගීතා මොඳයි සීජේ ගීත ප්‍රේමදාම වගේ එක දෙකලා දිනන ඉතින් එයාට ලොකු විශ්වාසයක් නම් තිබුණා තමන් කරන වැඩේ ගැන නමුත් අර අර ගතිය තිබුණා يعني මට හිතුණා ඒක ගොඩක් ඊසි ගත්තද කියලා කොටියන්නේස් ප්‍රේක්ෂකයන් සතුටු කළා බොම සැහැල්ලුවෙන් ගායනා කළා හැබැයි අඩුපාඩු සිදු වුණාලු කොච් බියන්නේස් නිරන්තරයෙන් කියන කතාවක් තමයි වේදිකාවට ආවම සැහැල්ලුවෙන් ඉදිරිපත් කිරීම කරන්න කියලා එහෙනම් කොතනද වැරදුනේ ඔසමිරා ස්ටේජ් එකට ආවහම සැහැල්ලුවෙන් ගීතය ගායනා කරන්න ඕනේ තමයි ඒ සැහැල්ලුවෙන් ගීතය ගායනා කරන්න ඕනේ गीते गायना करनकोट ये गीते अवश्य ये साधक ओक्कोम परिपूर्ण वेन विधियट गायना करन्न ओने एतकोट तमाय ये गीते तीन हेम साधकयक्म हेम दयक्म बलं किन्न केनाट हरि सहल्लुवेन दैनेन्ने हबै ये साधक टिक एकहु करन्न गिहिल्ला बलं इन्न केनाट हरि अमारुवेन नं एक दैनेन्ने मेया हरि अमारुवेन मे कियन्ने कियला ये बलं किन्न बलं इन्न केनाट ये सहल्लु विंदनय लबन्न हम्बेन्ने ඉතින් ඔව් සැහැල්ලුවෙන් ගායනා කරන්න ඕනේ හැබැයි ගායනා කරන අතරතුර උළුවේ 500ක් දේවල් එකට තියාගෙන ඒක කරන්න ඕනේ ඉතින් ඒකට පුහුණු වෙයින් හරි සංයමයක් ගොඩක් දේවල් අවශ්‍යයි ප්‍රශ්නෙට උත්තර දුන්නා හොඳයි බොහොම ස්තුතියි මම හිතුවා තව උත්තරේ ඉදිරියට ගලාගෙන යනවා කියලා මොදි ඒ තරම් ලස්සනට උත්තරේ ලබා දුන්නා බොහොම ස්තුතියි හොඳයි එසේනම් කෝච් බියන්නේස් මේ ආසන ත්‍රිත්වයෙන් පිරිගිය ආසන ත්‍රිත්වයෙන් ලබා දෙන ආසනය කුමක්ද කොච් බාතිය ඔබට බාරයි තීරණය වෙනුවෙන් සීජේ මං හිතනවා මේ platform එකෙන් වාට ඔළුව හොඳට තියෙනවා කියලා වාට ඕනේ දේ තමන්ගේ දේ මෙතනින් එහාට කරගන්නේ කොහොමද කියලා තමන්ට තියෙනවා කියලා ඉතින් ඔයා දන්නවා මගේ උත්තරේ මොකද්ද කියලා අද තිබුණ technical mistakes ඔක්කොම අත් එක්ක ආසනයක් ලබා දෙන්න බෑ සීජේ හැබැයි මම දන්නවා ඔයත් ඒකට අපිත් එක්ක තරහ නැහැ කියලා මන් දන්නවා වගේ හිනාවකින් බාර ගන්නවා කියලා all the very best for your future I think this platform the voice has given you a foundation that you never had take another leap in your career all the very best යාදුව CJ අතිමේදී මේ ජාත්‍යන්තර වේදිකාවට සමුදෙනවා CJ මට මතකයි blind එක මට හොඳට මතකයි ඒ බ්ලයින් ඔඩිෂන් තරග වටේ මට වැඩිපුරම මතක චරිතය තමයි සීජේ කියලා කියන්නේ. සීජේ ඔබ ප්‍රකාශ කරා කොච් බියන්නේස් කියන්නේ ඔබේ හදවතේ ගායකයන් දෙදෙනා කියලා. ඒ වගේම කුංචි කාලෙදී දියණිය නලවන්නේ කොච් බියන්නේස් කගේ ගීත ගායනා කරලා කියලා. ඔබේ තරම් ආදරය කරා කොච් බියන්නේස්. ඒ දෙදෙනා ඇසුරේ ඔබ ලැබූ මේ දායාදයන් මේ වේදිකාව මතින් ඔබ ලැබූ දායාදයන් ඔබ දන්නවා ඔබේ ජීවිතයට විශාල ශක්තියක් ධෛර්යයක් දෙනවා. विशेष සුති ඔබිනාවත් එක්ක මේ ජීවිත ගමන ඉස්සරහට යන්න මේ සංගීත ගමන ඉස්සරහට යන්න ඔබට ආදරය කරන අය ඉහළම තැනක ඔබ රඳවා ඔබට ජය performance එක තවත් මේ වගේ videos දිගටම බලන්න the voice sri lanka youtube channel එක දැන්ම subscribe කරන්න